අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ පීල් මාෂල් සරත් ෆොන්සේකා මහත්මයාගේ ආදරණීය බිරිඳ සමගින්. ඇය අනෝමා ෆොන්සේකා මැතිණිය. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. දැන් අනෝමා ෆොන්සේකා කිව්වහම රටක් විදිහට අපි හැමෝම දන්නවා. මම හරි ආසයි ඔබතුමිය ජීවිතේ දිහා දැකපු හැටි ජීවිතේ අභියෝග බාරගත්ත හැටි. युद्ध हमुदा नीलधारी एक बंदीनवा किया ने मेकतरा विधि एक अभियोग्यक युद्धे पावती ने बिहिसुन काले तुले कौन दबुत में जीवित एट ए अभियोगे बार गाते मुलीन में ऐसे में नली अभियोग्यक क्या ने को महा काउरु थीता ने ते पैदी थी ने वा ऐसे मांगी था ने मामी काले त ठीका कहमते सावनिंग काटवात नवीन नेती ये वागे चारित्र මේ ඔලුව දෙකට නමන් ඉන චරිත වලට එහෙම මම අදත් ආස නැහැ ඉස්සරහටත් ආස නැහැ මේ ඉතින් ඒ අනේක යටි හිතේ තියෙන්නත් ඇති කුමාරී බඳින එක ගැන නම් ගසද් බඳිනකොට එතකොට අපි ආදර සම්බන්ධයකුත් තිබුණ හින්දා කසාද බැරිය යුතුමයි කියන එක තමයි එතන තිබුණේ හැබැයි ඒ ආදර සම්බන්ධය පටන් ගන්නකොටත් ටිකක් කලබල කාලයක් තමයි හත්ත දෙකේ අර තිබුණනේ ඒ කාලේ ලොකු කලබල කාලයක් තිබුණේ මම යාළු වෙනකොටත් සරත් ෆොන්සේක මහත්මයා හිටියේ ඔය අනුරාධපුර පොළොන්නරුව ඒ පැතිවලම තමයි ඒ කාලේ තිබුණා මේ ත්‍රස්තවාදී කලබල කියලා ඒ අපේ රට ඇතුළෙම තිබුණ කරදර කාලයක් ඒ වුණාට මට ඒක ගැන එච්චර මේ බියක් ඇතුනේ නැහැ ඒ ආදර සම්බන්ධේ පටන් අරගෙන තමයි අවුරුදු 7කට පස්සේ අපි විවාහ වුනේ ඒ විවාහ වෙනකොටත් පොඩි පොඩි ප්‍රශ්න තිබුණා නැතුව නෙමෙයි එතකොට අනිත් අර විප්ලව අදහස් තියෙන තරුණියගේ ඒ කාලය නැති වෙලා ඊට පස්සේ අර ජාතින් අතර ප්‍රශ්නයක් ඇති වෙගෙන ඇවිල්ලා තිබ්බ හැබැයි ඒක නම් ඉදිරියට එන බව අපි ඒ කාලේ ඉඳලම දැක්කා. මොකද මම කසාද බැඳලා ගියෙත් මඩකල්පුව පැත්තේ අම්පාරට. ඒ වෙනකොටත් ඒ පැත්තෙත් ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඉතින් මේවා හින්දා ඉදිරියට එන බව දැනගෙන හිටියා. හැබැයි ඉතින් කසාද බැඳෙන් පස්සේ ඉතින් දුක සැප ඔක්කොම බෙදාගෙන අනිත් එක අවුරුදු 7ක් ආදරය කෙරුවා කියන්නේ අපි හොඳට දැන අඳුනා ගත්තා. ඉතින් ඒකෙන්ද මට ඒ ගැන අමුතු බියක් ඇති වුණේ නැහැ. අමුතු මේ විශේෂ හැඟීමක් ඇති වුණේ නැහැ. ඒ එහොම ජීවිතේ ගෙනිච්චා. මම ඔබතුමියගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ මේ වැඩසටහන බලාගෙන ඉන්න කාන්තාවන්ට. ඔබතුමියද මේ ලබා දෙන පණිවිඩය මොකක්ද? අභියෝග වලට මුහුණ දෙන්න ඕන කොයි විදිහටද? ඇත්තම අභියෝග කියන එක හැමෝටම එන දෙයක්. ජීවිතේ මනුස්ස ජීවිතයක් නෙමෙයි ඕන ජීවිතයක් ගත්තාම අභියෝග කියන එක හැමෝටම මොන දෙන්න වෙනවා. ඒක ජීවිතේ කොටසක් කරගන්න ඕනේ. ඒකට කොහොමද මූණ දෙන්නේ කියන එක අපිම විසඳගන්න ඕනේ. සමාජයට තනියම අභියෝග වලට මූණ දෙන්න වෙනවා දැනටත් තියෙනවා මට. තනියම අභියෝග වලට මූණ දෙන්න වෙනවා. ඒක කාටත් කිව්වයි කියලා ඒ අභියෝග වලින් මිදෙන්න නැහැ. ඒව ගැන හිතලා බලලා හිත හයි කරගන්න ඕනේ. අනිත් එක හැම ගෑණියෙක් ඇතුළෙම ඉන්න යකඩ ගෑණියෙකුත් අන්න ඒක එළියට ගන්න අභියෝග වලට මූණ දෙනකොට හැම ගෑණියෙක් තුළම ඉන්න මං කිය අර ඒ මූලික පදනම හරියට වැටුණා නම් ගෑණියෙක් වටන්නේ දැන් ඔබතුමියත් සමාජයේ නිරන්තරයෙන් කතාබහ වෙන චරිතයක් විදිහට මට හිතුණා අන්තර්ජාල භාවිතය පිළිබඳවත් අහන්නට ඕන කියලා. ඔබතුමිය පාවිච්චි කරන්නේ මොන අන්තර්ජාල භාවිතයද? Facebook පාවිච්චි කරනවද? Viber? මම පාවිච්චි කරනවා YouTube එක. Facebook එකත් බලනවා. මොකද සමහර අයගේ දේවල් අපි දැනගන්න ඕනේ. හැබැයි මම එකක් දකින්නවා Facebook එකේ පාවිච්චි කරනකොට ශිෂ්ට වචන හරි අඩු. කට්ටියක් ශිෂ්ට වචන භාවිතා කරනවා කට්ටියක් මහ කැත විදිහට දානවා මේවා ඉතින් දෙමව්පියෝ දැනගන්න ඕනේ දුව දරුවන් හදනකොට Facebook එකක් පාවිච්චි කරන්න එක හොඳද නැද්ද කියන එක ඇත්තෙම මම නම් දරුවෙකුට Facebook එකක් පාවිච්චි කරන්නට කැමති නෑ මොකද ඒවා එන සමහර දේවල් අපි දැක්කාම අපි ටග් ගාලා ඒවා ඩිලීට් කරනවා ඉගෙන අපිටත් බලන්න බැරි දේවල් එනවා. ඉතින් දරුවෝ කුතුහලයිනේ. ඒගොල්ලෝ මේවා බලනවා.
ඉතින් අනිත් එක කවුද Facebook එකට ඇඩ් වෙලා ඉන්නේ ඒකත් බලන්න ඕනේ ඉතින් මේ ඔක්කොම ඉස්සෙල්ලා දෙමාපියෝ ඒව ගැන දැනගන්න ඕනේ දැන් කාලේ ළමයි ගේ වැඩ දෙමාපියෝ ගොඩක් දෙනින් දන්නේ නැහැ අන්තර්ජාලය පාවිච්චි කරන්න දෙමාපියෝ දන්නේ නැහැ ඒ අන්තර්ජාලය හරහා නෙමෙයි Facebook එක තියෙන්නේ Facebook එක පාවිච්චි කරන්න දෙමාපියෝ දන්නේ නැහැ එතකොට YouTube එක අන්තර්ජාලය නැතිනම් දන්නේ නැතිනම් අනිත් මොනක්වත් දන්නේ නැහැ ඔක්කොම ඉස්සෙල්ලා දෙමාපියෝ දැනුවත් වෙලා ඉන්න මොකද්ද මේ අන්තර්ජාලය ඒකෙන් මොනවද කෙරෙන්නේ ඒකෙන් හොඳ දේ මොනවද වැරදි දේ මොනවද කියලා ගන්න මම දරුවන්ට නෙමෙයි අවවාද කරන්නේ මං අවවාද කරන්නේ දෙමාපියන්ට මේට වඩා ඇස්සල්ල බලන්න දැන් විවෘත ලෝකයක් තියෙන්නේ අර එදා හිටියේ ලෝකෙ නෙමෙයි දැන් අපිත් ඉපදෙලා ඉස්කෝලේ යන කාලේ ඔයවා තිබුණේ ඒ වුණාට මම හැමදේම මේ ෆෝන් එකේ තියෙන්නේ මොනවද මම හැමදේම ඉගෙනගෙන තියෙන්නේ මොකද හදිස්සියක් වුණොත් අපිට ඒක පාවිච්චි කරන්න වෙනවා මම දැන් ලැප්ටොප් එක පාවිච්චි කරන්නේ මොකද මේකෙන් ඔක්කොම කරන්න පුළුවන් හින්දා ඉතින් එච්චර ලේසියක් තියෙනවා නම් ඒ වගේම තිනෝ මේකේ භයානක පැත්තක ඒකත් දැනුවත් වෙන්න ඕනේ මොකද මගේ දරුවෝ ලොකු වෙයි මට ඒකේ දැන් ප්‍රශ්නයක් නැහැ එහෙම නෙමෙයි ඉස්කෝලේ යන දරුවන්ගේ Facebook නිසා ජීවිත නැති කරගත්ත ළමයි හිටියා මේවා මහා පිළිල ඇත්තෙම හැබැයි මේ සීමාවල් ඒ ළමයිට සීමාවල් දා ඒව දාන්න නම් දෙමව්පියෝ ඒක ගැන දැනුවත් විය යුතුයි කාන්තාවක් තමන්ගේ සීමාවක් ගොඩනගා ගත යුතු විදිහ මේවා භාවිතා කිරීමේදී අනිවාර්යයෙන්ම කාන්තාවක් සීමාවල් මවා ගන්න ඕනේ හදා ගන්න ඕනේ හැබැයි මං කියන්නේ සීමාවල් හදා ගන්න තමන් කවුද කියන එක ඉස්සෙල්ලා තමන් හඳුනගන්න ඕනේ මට බෑ මගේ නම විකුණන්න මං කැමති නෑ මගේ නමට වැරදි දේවල් වෙනවට මං ආස නෑ අන්න ඒ හින්දා තමන් කවුද කියන එක තමන් අඳුනගන්න ඕනේ ඉස්සෙල්ලා තමන් නිකන් මෙන්දේසි බඩුවක් වගේ ජීවත් වෙනවා නම් එයාලට ඕනි දෙයක් කරත හැකි මම හැම කාන්තාවකටම කියන්නේ හරිම ආඩම්බර වෙන තමන් කාන්තාවක් වුණ එක ගැන. ඒ ආඩම්බරකම පපුවට ගන්න මගේ නම මං කැත කරගන්නේ මම ආදර්ශයක් වෙනවා. ඒ වගේම මම දිහා බලලා කී දෙනෙක් හැදෙනවද? ඒ වගේ දේවල් හිතෙන් මම හදාගත්තා නම් තමන්ම අඳුනගෙන තමන්ගේ වටේටම ඒ ආඩම්බරේ පෞරුෂය හදාගත්තා නම් ඔය Facebook එක මොක බැලුවත් වෙනස් කරන්න බෑ. මොනෝ බැලුවත් වෙනස් කරන්න බෑ නිකන් කිව්වොත් මිනිස්සුන්ට කියන්න පුළුවන් ඕන දෙයක් එමත් අපි වෙනස් කරන්න බෑ මම ඔබතුමින් අහන අවසාන ප්‍රශ්නේ ඔය තරම් සරල බව ඉගෙන ගත්තේ කොහෙන්ද සරල බව නම් ඉතින් එදා ඉඳලම මගේ ඉපදිච්ච දා ඉඳලා මගේ අම්මා ලස්සනට අඳිනවා ඒ කාලේ තිබුණ ලිප්ස්ටික් අනම්මන කිසිම දෙයක් පාවිච්චි කරපෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි හැදුනේ. අත්කොටට අඳින්නේ දෙන්නේ නැහැ. දනිස්සෙන් ගාවට අඳින්නේ. හැබැයි අපි කොළඹ හැදුනේ. හැමෝම හිතනවා කොළඹ කොහොමද මෙහෙම ළමයි හැදුනේ කියලා. අපි කොළඹ හැදුනේ තාත්තා කොළඹ. අම්මා මීරිගම. ඉතින් අම්මා තමයි අපි එහෙම ඇරගැසි තාත්තා කවදාවත් අපිට නීති දැම්මේ නැහැ. අම්මා තමයි නීති. ඔබතුම හැවෙන්නේ මම එහෙම හැවුවේ කියලා. වේට් එක ගන්න පුළුවන් ඔබතුමියට වෑන් එකෙත් එන්න පුළුවන්. අනිවාර්යෙන්ම බස් එකෙත් යන්න පුළුවන්. මම හැමදාම කියන්නේ මම ඇඳක නිදියලා නැහැ. පැදුරෙ නිදියම් බිමර වැටුනම ගානන්නේ. හැමෝම හිතනවා නම් අපිට එහෙම රිද්දන්න පුළුවන් කියලා. කවදාවත්ද ඒක. මොකද මට ඕන සමාජයක ඉන්න පුළුවන්. අපි හැදුනේමයි මොකද තාත්තට ඕන් තරම් දේ තිබුණා. අපි ඇස් දෙකට දැකපු දේවල් තමයි තාත්තා පොඩි මිනිස්සුන්ට සලකපු විදිහ. එයාගේ අවවාදයක් තිබුණා හිඟන්නටත් ආත්මගරුත්වයක් තියෙනවා කියලා. ඒක මම එදත් පිළිපදිනවා අදත් පිළිපදිනවා මගේ දරුවන්ටත් උගන්වලා තියෙන්නේ. මගේ දරුවොත් ඒ වගේ. එයාට හරියම නේද? ඔබතුමියගේ දැන් භූමිකාව ආච්චි අම්මා කෙනෙක්ගේ භූමිකාව. ඒ මගේ ජීවිතේ කැමතිම භූමිකාව. මං හරියම සතුටින් ඉන්නේ ඒකෙන් ද මම හිතන්නේ හැම කාන්තාවකටම ලැබිය යුතු භූමිකාවක් ඒක. ඒක අම්මටයි අර
විවාහක බිරිඳට ඊට පස්සේ මව ඒ දෙකටම වඩා වෙනස් සතුට විඳිය හැකි භූමිකාවක්. එයාලගේ සතුට බලලා එයාලගේ හැදෙන විදිය දැකලා ඉතින් බොහොම සතුටේ වෙන්න පුළුවන් ඒ භූමිකාවට යන්න කියලා හැම කාන්තාවටම කියන සමහර වයසට යන්න ආච්චි අම්මා කෙනෙක් කියන්නේ නෑ මම නම් කියනවා මමත් අම්මා. මොකද ඒක මට ගෞරවයක්. මගේ ජීවිතේ මං උඩරිම තලයට ගිහලා මං දන්න මට කවදාවත් මී ආච්චි කෙනෙක් වෙන්න බෑ. එච්චර. ඉතින් වයසක් නෑ මේ යන්න බෑ. අපිට මේ දැන් රටේ හැටියට උඩරිම 70 80 ඉච්චරයි. සිය ගණන් යන්නේ ඒ කාලේ අපි ආච්චි අම්මලා නම් හිටියා 100කට කිට්ටු වෙන්නම උනාට අපිට එච්චර යන්න බෑ මේක තමයි අපේ උපරිම සතුටු වෙන කාලේ අපි අද දවසේදී කතා බහ කරේ මගේ පෞද්ගලික මතය හැටිය නම් මිහි පිට ඉන්න විහාර මහදේවියක් එක්ක ඇගේ ජීවිත කතාව බොහොම අපූර්ව කතාවක් කවදා හරි දවසක මම ප්‍රාර්ථනා කරන දෙයක් නව කතාවක් ලියන්න පුළුවන් නම් එහෙම නැත්නම් චිත්‍රපටයක් හදන්න පුළුවන් නම් ඇගේ කතාව කියලා තව પરම්පරා ගණනාවකට ඇගින් ජීවිත කතාවෙන් ඉගෙන ගන්න දේවල් තියෙවි. ඔබතුමියට සිය කරන කියන හැම දෙයක්ම ඉතාම හොඳින් කරගෙන යන්නට ශක්තිය වාසනාව ධෛර්යය ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමියට. බොහොම ස්තුතියි ඔබටත් නැහැ.